ක්‍රිකට් තරගයක දුවද්දී දෙවියනවා කියන්නේ හරි අවාසනාවන්ත දෙවියාමක්. මොකද එක ක්‍රීඩකෙක් දෙවියන්නේ සහාය ප්‍රතිකාරවාගේ වරදින් වෙන්නත් පුළුවන්. ඒ නිසා දුවද්දී දෙවියම් හරියට හදිසි අනතුරු වගේ. මොකද අපි මොනතරම් විමසිල්ලෙන් ගියත් වෙන කෙනෙකුගේ නොසලකිලිමත් කම නිසා අපි අනතුරට පත් වෙන්න පුළුවන්. අපි බලන්න යන්නේ 2017 අවුරුද්දේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරාජයන්ට දුවද්දී දෙවියම් කොහොමද බලපාලා තියෙන්නේ කියලා. 2017 අවුරුද්දට විතරක් ශ්‍රී ලංකා ප්‍රතිකාර අවස්ථා 37කදී දුවද්දී දෙවියම් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් මැච් පරදින එක අහන්නත් දෙයක්ද? මේ අවස්ථා 37න් අවස්ථා වැඩිම ගානක් දුවද්දී දෙවි ගිහින් තියෙන කුසල් මෙන්දිස් කුසල් අවස්ථා 4කදී දුවද්දී දෙවියම් වලින් දෙවි ගිහින් තියෙනවා. කුසල්ට පස්සේ වාර්තාවේ ඉන්නේ චන්දිමාල්, අසේල ගුණරත්න සහ උපුල් තරංග. මේ තුන්දෙනා අවස්ථා 3 බැගින් දුවද්දී දෙවි ගිහින් තියෙනවා. 2017 එක් දින තරඟ 5කට විතර ක්‍රීඩා කරපු වනිදු හසරංගත් ඉනිම පහෙන් දෙකකම දෙවි ගිහින් තියෙන දුවද්දී දෙවියම් විදියට. අපි කතා කරපු දුවද්දී දෙවියම් අවස්ථා 37න් වැඩිම වතාවක සහාය ප්‍රතිකරු විදියට ඉඳලා තියෙන්නේ කවුද කියලාත් අපි බලමු. වැඩිම දුවද්දී දෙවි ගිය අය විදියට හිටපු අයම තමයි සහාය ප්‍රතිකරු විදියටත් වැඩිම අවස්ථා ගන්න කිඳල තියෙන්නේ. චන්දිමාල්, අසේල, කුසල් මෙන්දිස් තුන්දෙනා අවස්ථා 4 බැගින් දුවද්දී දෙවියම් වලට හවුල් වෙලා සහාය ප්‍රතිකරු විදියට ඉඳලා තියෙනවා. මේ යන විදියට පන්දු රකින්න, පන්දු යවන්න විතරක් නෙමෙයි, ලකුණු අතර දුවන්නත් පුරුදු කරන්නත් වෙනම පුහුණුකරුවෙක් ඕනි වේද කියලා හිතෙන තරමටම ප්‍රශ්නය උඩු දුවලා තියෙන්නේ. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ බලන්න ඔබ තවමත් අපේ YouTube channel එකට subscribe කරලා නැත්නම් වීඩියෝට පහලින් තියෙන රතුපාට button එක click කරලා අපිව subscribe කරන්නත්, යහළුවෙකුට බලන වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.